විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය කාලයේ ඔවුන් විවිධ වෘත්ති ක්‍රියාමාර්ගවලට එළඹ සිටියා. එම කිසිදු අවස්ථාවක ගැටලුවලට විසඳුම් නොලැබුණු බවට ප්‍රකාශ කරමිනුයි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගයකට එළඹ සිටින්නේ. පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු පුහුණු වැඩසටහන් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු නොකරන බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම පාසලේ ඉගැන්වීම් කටයුතු පමණයි කරන්නේ. අනිකුත් සියලු ක්‍රියාවලින් ඉවත් වෙන මේ කිසිදු බලපෑමක් අපි ගණන් ගන්නෑ. ඉතින් කලාප අධ්‍යක්ෂකරුන්ට අවශ්‍ය ආකාරයෙන් හෝ පළාත් අධ්‍යක්ෂකරුන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන්න අපි ඉන්නේ. අපේ ක්‍රියාමාර්ග තමයි අපි ගන්නෙ. අපි සියලුම වට්ස්ඇප් සමූහවලින් අධ්‍යාපන කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය, පළාත් අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශ සමූහවලින් අපි ඉවත් වෙනවා. අපි අපේ ෆෝන් එක ඕෆ් කරනවා උදෑසන 8ට. ආපහු අපි මේක ඔන් කරන්නේ හවස 1:30ට. මේ රාජකාරියට මේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. මාණ්ඩලික නිලධාරීන් ලෙස විදුහල්පතිවරු කිසිදු මාණ්ඩලික දීමනාවක් ලබන්නේ නැතුව මාණ්ඩලික නිලධාරීන්ට ලැබෙන දීමනා අපට ලබා දෙන්න. එහෙම නැත්නම් අපි ඉදිරියේදී වෙනත් ක්‍රියාමාර්ගවලටත් අපිට යන්න සිද්ධ වෙයි. සාමාන්‍ය පරිදි අද පාසල් පැවැත්වෙනවා. නමුත් අද 1:30න් පස්සේ අපි ගත්ත ක්‍රියාමාර්ග ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනයේ මොනම විදියකින්වත් ඉගෙනීම් ක්‍රියාවලිය සහ ඇගීම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. විෂය පාසල් වෙලාවෙන් පසුව පැවැත්වෙන සහ කාර්යාල විසින් පවරන ලද කාර්යයන්ගෙන් ඈත් වී සිටිනවා. මේ අතර තමන්ට තනතුරු ලැබීමෙන් පසු ගුරු වැටුප් ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කරන ගුරු සංගම් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි ලංකා ස්වාධීන ගුරු සේවා සංගමේ පවසන්නේ. අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය විහිළුවක්ම තමයි. ගුරුවරයාට කියනවා සති දෙකක් ඉගැන්වීම පමණක් කරන්න. ඊට පස්සේ තුන්වෙනි සතිය ඉඳලා මේ සතියේ දෙකේ කරන්න බැරි වෙච්ච දේවල් ආයේ නැවතත් කරන්න. ඌට උපායක්ද කියලා සැක හිතෙනවා මේ වැඩි. මෙච්චර කරදර වෙන්න ඕනේ නැහැ. තව පොය තුනක් යන්න ඉස්සෙල්. අකුරට වැඩ කිරීමේ ව්‍යාපෘතිය දියත් කරන සමහර ගුරු සංගම් වලට අයිති දේශපාලන පක්ෂය බලයට පත් වෙන බවට පාරම්බාර. තමන්ගේ ආණ්ඩුව යටතේ ගුරුවරුන්ට හිමි හිඟ වැටුපේ ඉතිරි තුනෙන් දෙක ලබා දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බැරිද? අවමත් වෙන්නේ ප්‍රකාශයක් නැහැ. අපි අභියෝග කරනවා. ඔවුන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ මේ ගුරුවරුන්ට අහිමි කරලා තියෙන වැටුපේ තුනෙන් දෙකක ප්‍රමාණය ඔවුන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. කිසි විටත් ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ පවසන්නේ දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කිරීමට තම සංගමේ කටයුතු නොකරන බවයි. දරුවොත් එක්ක සජීවීව වැඩ කරන ආයතන මේ ආයතනවල විරෝධතාවයක් කීමේදී ඒවා කරන්නට පුළුවන් සහ කරන්නට බැරි ක්‍රියාමාර්ගයන් තිබෙනවා. කිසිවක්ම මේ මහපොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. තමන්ගේ වැඩ පැවැත්ම උදෙසා යෝජනා කරනු ලබන හුරතල් සිඟිති වැඩ හැටියට තමයි අපි මේවා දකින්නේ. පාසල් පිළිබඳ සබුද්ධිකව හිතන්නට විඥානයක් නැති වෘත්තීය සංගම් නායකයෝ කියාගන්නා පිරිස් කරන මේ සිඟිති විහිළුවලට මේ රටේ ගුරුවරු තවදුරටත් රැවටෙන්නේ නැහැ. ඕනෑම මුදල් අමාත්‍යවරයෙකුට ඉදිරි කාලයේදී කටයුතු කිරීමට සිදුවන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුව බව අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. ආණ්ඩුවකට වැඩ කිරීමට සිදුවන්නේ එම වසරේ අයවැයෙන් වෙන් කළ මුදල් මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පින්පා දෙන්නේ. දරුවෝ ගුරු දෙවිවරු කියලා එයාට කියන්නේ දැක්කම දැක්ක තැනක දරගහලා වඳින්නේ. තමන්ගේ දෙමව්පියෝ වගේ කැපවීමකින් දරුවන්ගේ ජීවිතයට අගයක් එකතු කළ දෙයි කියන විශ්වාසය. ඉතින් දෙවිවරු වගේ ගුරුවරු වෙච්චහම ඊළඟට උගත් බුද්ධිමත් උපාධාරීන් බවට පත්වෙච්චහම රටේ තියෙන මූල්‍ය කළමනාකරණය ආණ්ඩුව කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් ඒ හැමතෙම තිබෙන්න ඕනේ. මේක කාගේවත් පුද්ගලික දෙයක් නෙමෙයි. ඕනේ වැටුප් වැඩිවීමක් කරන්න පුළුවන් රටේ ජනතාව කැමති නම් වැට් එක 121 දක්වා 103කින් වැඩි කරන්න ඕනේ. තව අනාගතයේ ඇතිවෙන මුදල් නැමැති කෙනෙකුට උඩ කරන්න වෙන්නේ රටේ නීතියට අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයට අනුවයි වැටුප් වැඩිවීම විෂමතා ඉවත් කරන්න තියෙන්නේ. වෙන් නොකරපු මුදලක් බලහත්කාරයෙන් වෙන් කරන්න කිසිම නීතියක් රටේ නැහැ.